වැලිකඩ බන්ධනාගාරයෙන් COVID-19 රෝගියෙකු ඊයේ වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතින් සහ බන්ධනාගාර නිලධාරීන් 310 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඉන් 210 දෙනෙකුට COVID-19 වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙනවා. අනෙක් පුද්ගලයන් 100 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා අද දිනේ ලැබීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ. අදාළ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයට මාරු කිරීමට පෙර රඳවා සිටි කන්දකාඩු මද්රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ PCR පරීක්ෂණ ඊයේ රාත්‍රියේම ආරම්භ කෙරුණා. මේ අතර COVID-19 ආසාදිත වූ බන්ධනාගාර රැඳවියාගේ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. අපි 186 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා පරිශ්‍රයක් තුල පුණානිවල බන්ධනාගාර යටතේ රැඳවියන්ව නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම අපි කටයුතු කරන ලැබුවා. ඊට අමතරව අද උදෑසන වන විට කන්දකාඩු කුණුරුත්ථාපන මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ කරගෙන යනවා. ඒ ප්‍රතිඵල අද සවස් භාගයේ හෙට උදෑසන වේතර වෙද්දී අපිට දැනගන්නට හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම කන්දකාඩු කුණුරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙතට මීට මාසයකට පමණ ප්‍රථම ලංකාවේ විවිධ ප්‍රදේශවල කුඩු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් නිරෝධායන කටයුතු වලින් සහ විවිධ ස්ථානවලින් නික්ම ගියන් පස්සේ මේ ආකාරයෙන් 60ක පමණ කණ්ඩායමක් කන්දකාඩු වෙත යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ අයවලුන්ගෙන් යම් කිසි ආකාරකින් හෝ මෙය සම්ප්‍රේෂණය වුණාද කියන එක ගැන තමයි හොයන්නේ. වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් COVID-19 රෝගියාට අමතරව තවත් රෝගීන් 3 දෙනෙක් ඊයේ හඳුනා ගැනුණා. ඉන් එක් පුද්ගලෙක් නාවික හමුදා සමාජිකයෙක් වන අතර ඔහු ඉයන්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලෙක්. ඊට අමතරව ඉතියෝපියාවේ සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2081ක්. ඉන් 1955 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 115 දෙනෙකු පමණයි.